आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख आसियत उदासन प्रवृत्ति विकाशय में मम कविंदु विजयवर्धन प्रथमे नवदानीय सिरस्ताल वेत मेवसरे मेद मूल्य तत्व पिलिबंद वार्ताव पार्लिमेंतुवेदी विवादयट गुरुवरुन पासल आरंभयट पेर सियलु रस्वीम वर्जनय कराई पोलोन्नरुवे मलगम मलगमक वेई මෙවන විට කොවිඩ් වැළඳීම හේතු කොටගෙන ළමුන් 67 දෙනෙකු මියගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසනවා. මියගිය අය අතරින් ළමුන් 48 දෙනෙකුම නිදන්ගත රෝගවලින් පෙළුණු බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ. 12%කට පමණ දරුවන් සංඛ්‍යාවකට මෙම රෝගය වැළඳිලා තියෙනවා. ඒ කියන්නේ සෑම වැඩිහිටි 10 දෙනෙක් රෝගයට ගොදුරු වන විට අවුරුදු 18ට අඩු එක දරුවෙක් මෙම රෝගයට ගොදුරු වෙලා තියෙනවා. පසුගිය සිකුරාදා වන විට ළමා මරණ අවුරුදු 18ට අඩු 67ක් වාර්තා වුණා. එම 67න් 3ක් වාර්තා වුණේ 2020 වර්ෂයේ. මේකෙන් 54 දෙනෙක්ම මියගිය රෝහල් තුල ගෙදර මියගිය 5 දෙනෙක් මේ මියගිය දරුවන්ගෙන් වැඩි දෙනා පිරිමි දරුවෝ 35 දෙනෙක් ගැහැණු දරුවෝ 32යි මේ දරුවන්ගෙන් මේ 67 දෙනාගෙන් 48 දෙනෙකුටම යටින් දිවෙන අනෙකුත් රෝගාබාධ තිබිලා තියෙනවා මේ මොහොතේ අපිට මේ ලැබිලා තියෙන අලුත් රෝගීන් සංඛ්‍යාවේ බරපතල වෙනසක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පහුවෙන් වාර්තා වෙන රෝගීන් එක්ක එකතු කරලා ඒ වගේම තමයි මරණ සංඛ්‍යාව ඒක මගේ මූලිකත්වයෙන් තියෙන එකකකින් තමයි දිනපතා දුරකථනයෙන් දැනුම් දී කතා කරලා රෝහල් 100කට ආසන්න සංඛ්‍යාවකින් දිනපතා අපි ඒ තොරතුරු ලබාගෙන ඒ තොරතුරු තමයි තමුන්නාසලට ඉදිරිපත් කරන්නේ ඒ ක්‍රියාවලිය අපි නොකඩවා කරගෙන महाजन आरक्षक समस्त लांकीय जनता मत पटोल लबागन मुलु आदाय वेतन वसें सुगी रजे विसिंग डॉलर पिलिसी मक्कर संचारक व्यापारे मेटिक नतिवेच्चाम कंटेनर हीरवेनो अतमाय डॉलर रच्चु गहन्न बे हंडकुमार दिशा नायक अडुगाने रहासिंगवत पाव कल्ला नथी केनेक विदर तमाय एतुमामे पार्लिमेंतुवे अद एतुमागे कथाव कले मे दकुनु अतिवेगी मार्गे दा कोट्टावेन पटन अरगन गाल्ला दक्वा गिहिल्लाद හම්බන්තොට දක්වා යනවා කොන්ක්‍රීට් වනාන්තරයක්. ඔව් මොකද මේක පළදායි නැද්ද? මේක රටට අවශ්‍යතාවයක් නෙමෙයිද? අපි ගෝත්‍රිකයෝගේ ජීවත් වෙන්න ඕන. ජනතාව වියුක්ති පෙරමුණ 2004 අපිත් එක ගැහුවා සම්දානය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ජනාධිපතිනිය ආණ්ඩුවේ රයිල් වික්‍රමසිංහගේ වැදිවර. ජනතාව වියුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 39ක් මේ පාර්ලිමේන්තුවට එනවා. වාර්තාගතයි. අමරකුමාර් ඉසනාගේ මන්ත්‍රීතුමාට මොකද හම්බෙන්නේ? ෘෂිකර්ම ඇමතිකම්. ෘෂිකර්ම ඇමතිවට බාර දුන්නා වැව්
සෞඛ්‍ය සේවකීන් සහ ත්‍රිවිධ හමුදාව කොවිඩ් මර්ධනය හිලා සිදු කළ කැපවීම් අප ලැබූ ජයග්‍රහණ වලට හේතුව බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මුල්තැන දීලා සෞඛ්‍ය සංවර්ධන රෝහල් සංවර්ධන රෝහල් වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම දිරිගන්නේ ජීවිතත් මරණයත් අතර සටනක් කරමින් තමයි ගිලන් වෙච්ච අයව ප්‍රතිකාර භාවයට ලක් කරන්නේ. පහළ සිට ඉහළ දක්වා ඉහළ සිට පහළ දක්වා මම විශේෂ ගෞරවයක් ප්‍රණාමයක් පුද කර සිටින අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට. ඒ වගේම මම ගෞරවයක් පුද කර සිටිනවා අපේ ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක අංශයට. එයගේ ක්‍රියාදාමයන් බොහොම වැදගත්. මං හිතන්නේ රජයේ ඇත්තටම අපොහොසත් වෙලා තිබෙනවා මේ දෙකෝටාසයටම හරි තැන ලබා දීලා දෙකම ඒකාබද්ධ කරගෙන හොඳ සෞඛ්‍ය සංවර්ධන වැඩසටහනක් කොවිඩ් මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දැන් දිවයින පුරා නැගෙන පොහොර හිඟය පිළිබඳ කතාවයි. කිසිදු දීර්ඝකාලීන සැලැස්මක් නැතිව දින වකවානු නියම කරන්නේ නැතුව රසායනික පොහොර තහනම් කෙරුණා. සමහර පලිබෝධක නාශකත් ඊට අයත් විකල්පයේ ලෙස කාබනික පොහොර හඳුන්වා දෙන බව රජයේ ප්‍රකාශ කළා. ඇතිතරම් කාබනික පොහොර රට තුල හදන බව මුලින් පැවසුවත් අවසානයේ ඒද නතර වුණේ චීන ආනයනික කාබනික පොහොර ළඟයි. අද ඉන්දියාවේ දියර පොහොරත් එක් බලාපොරොත්තුවක්. කාබනික පොහොර හදන්න රජය රුපියල් 12,500ක් දෙනවා. හැබැයි මොන විදිහක කාබනික පොහොර කුමන ද්‍රව්‍ය යොදාගෙන හදනවද කියලා ගොවියන් තියා නිලධාරින්වත් දන්නේ නැහැ. ඒ නිසා එළඹෙන මහකන්නේ බරපතල අවදානමකට ලක් වෙලා වීසා එළවලු වගාවට මොනතරම් භයානක තත්ත්වයක් උදා වේවිද කියන එකට අපූර්ව උදාහරණයක් පොළොන්නරුවෙන් වාර්තා වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ තමයි ලංකා විශාලතම මල් වගාකරුවන්ගේ ගම්මානය පිහිටලා තියෙන්නේ. ඒ සිරිකෙත මල්ගමයි. ඒ මල්ගම අද මලගමක් බවට පත් වෙමින් තිබෙනවා. මල් වගාකරුවන් 500 දෙනෙකු පමණ රසායනික පොහොර හා කෘමිනාශක දියර වර්ග නැති නිසා අසරණ වෙලා බිස්නස් එක නැතුව යනවා රසායනික පොහොර. එතකොට තෙල් වරක කැෆ්ටාන් ඒ වගේ ඒවා වැඩි මිලටවත් දැන් ගන්නත් නැහැ. මේවට පොහොර දාලා මල් තිබුණාම ගහ හැදුනහම තමයි ඇවිල්ලා අපින් අරන් යන්නේ. අපට අවශ්‍ය වෙන්නේ දැන් පාසන් පැකට් පොහොර ඒ වගේ දේවල් ඉතින් අවශ්‍ය වෙනවා. පොළොන්නරුවේ මින්නේරිය ව්‍යාපාරයේ මහකන්නේ සඳහා ජලය ලබා දීමේ ගොවි හමුව පැවැත්වුණා. ජලය තිබුණට පොහොරකෝ කියලා ගොවියන් නිලධාරින්ගෙන් ඇහුවා. මාධ්‍යට රැස්වීම ආවරණය කරන්න නිලධාරීන් ඉඩ දීලා තිබුණේ නැහැ. රටේ ප්‍රතිපත්තියක් තියෙන ගුතිකර්ම ඒ ප්‍රතිපත්තිය දැම කෙනෙකුට ලොකු පොඩි කියලා බෑ. කොම්පැනි වලට පමණක් පොහොරගෙන දාගෙන රටන්නේ පොහොරගෙන රටන්නේ. අය අපිට දෙන්න බෑ. අපි නිකන් ඉල්ලන්නේ. මුතියක් 3500 දියා. ඒ වෙනකොට මේ පොහොර කොම්පැනි වලට දීලා කොම්පැනි වල කාටද කියන්නේ? ඒ මිතු කාබනික කාමද? පොහොරට කීයක් දින තුන යයි තමාගමේ. පොහොරවල කාබනික එපා. අපි බයලතු කියනවා. මුහල්ල ගෙන්න මින්නේරි කොච්චර තවත් එක විවාදයකට. ගුතිකර්ම ප්‍රතිපත්ති අපි අභියෝග කරනවා. ඒත් විවාදයකට. අපි බෙන්දානම් දක්වතට. මේ කතාව ඇහෙන්නේ පොළොන්නරුවෙම්මයි.
ඇලහර ගොවිජන ව්‍යාපාරයේ බකමූණ ප්‍රදේශයේ ගොවීන් මැද කන්නේ සඳහා විවිධ භෝග වර්ග වගා කළා. ඒ අතර මෑකරල් කව්පි වට්ටක්ක වැනි භෝග වර්ග තිබෙනවා. නමුත් රසායනික පොහොර සහ කෘමිනාශක නැති නිසා වගාව වර්ධනය නොවන බවයි ගොවීන් පවසන්නේ. අන්තිමට මුන්නට ගහ උව බලන්නකො කරල් 10ක් නෑ. බෙහෙත් ටිකක් නෑ. අපි කොහොමද ජීවත් වෙන්නේ බලන්න මම කැලේට ඇරලා තියෙනවා. අතට මුදල් කෙතරම් පොහොර තිබ්බේ ගෑණිගේ කන කරේ කරාඹු දෙක තියලා 75000ක් වියදම් කරලා අක්කර එකමාරම මම ඇත ගියා. මේ පාලකෙන්නේ පොහොර නැතුව අපිට මේව හදන්න බෑ. අපි දැන් මේවට සෑහෙන වියදම් කරලා තියෙනවා. අරහෙන් තෙල් දෙනවගෙන මැද කනට වැඩ කරන්න කිව්වා. කිසිම දෙයකින් අපිට පළක් නෑ. මේ අතර අමාත්‍ය සීබි රත්නායක මහතා අද ප්‍රකාශ කළේ රසායනික පොහොර සහ රසායනික බෙහෙත් වර්ග අවශ්‍ය අවස්ථාවන් අනුව ගෙන්වන්න සිදුවන බවයි. රසායනික පොහොර ලෝකයේ ඉවත් කරමින් යනවා. ඒ සඳහා අපි පෙළ ගැහි යුතුයි. පොහොර පමණක් නෙවෙයි රසායනික බෙහෙත් වර්ගත් සමානට අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. අලුත් රෝග බෙහෙතක් හොයාගන්න කල මේක తాවකාලිකව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. රජයේ සිහිනෙන් අවදි වීගත් සමහර තීන්දුව පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මේ මාසෙ මේ තීන්දුව ප්‍රකාශයට පත් කරනකොට මහකන්න වෙනකොට කාබනික වගාවට යනවා. මේක හීනෙන් බවෙලාගත්තු තීන්දුවක් නෙමෙයි. මේක සලසුම් සහගතව ගත්තු තීන්දුවක්. අපි කියනවා ආණ්ඩුවට මේ මහකන්න මේක කණ්ඩ එපා. මේක කාලකන්ණි කරන්න එපා. රටේ ජාතික සම්පත් විකිණීම සහ බදු දීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය ඊයේ දිනේදීත් වගකීම යුත්තන් දැනුවත් කිරීමට පියවර ගත්තා. රටේ ජාතික සම්පත් විකිණීම සහ බදු දීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය මෙරට මහා සංගරත්න ඇතුළු දේශපාලන පක්ෂ නායකින් මෙන්ම විවිධ පාර්ශව දැනුවත් කිරීම ආරම්භ කෙරුණා. එහි අවසන් අදියර ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකින් අපි එල්එන්ජී බලාගාර වලට විරුද්ධ නැහැ. ඒක මහජනතාවට වාසිදායක දෙයක්. ඒක එල්එන්ජී ගැනීම ඒකාධිකාරය පැහැදිලිවම වැරදියක් කියලා තුමා පිළිගත්තා කිව්වා. ඒ වගේම ඒක වෙනුවෙන් හඩප් නගනවා කෝ අපි තුමාට ඒක ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම කියන්නේ රටේ මහජනතාව අපහසුතාවයට පත් නොකර පැහැදිලිවම මේ එල්එන්ජී ඒකාධිකාරය දෙන නිව් පෝස්ටර්ස් එනර්ජි වලට දීලා තියෙන මේ බලය අහවර කළා අවශ්‍ය කළා ඔබතුමන්ලා ආවේ සෞභාග්‍ය දැක්ම කියලා දැක්ම ක්‍රියාත්මක කරන්න. මේ රට අන්තිම මොහොත පසු කරමින් තිබෙන්නේ. ඉතින් මේ රටේ පාලකයෝ වසර 72ක් මේ රට පාලකලු හැමෝටම වක්කීමක් තිබෙනවා. තමන් වපරපු දේවල් වල බරපතල අස්වැන්න නෙළමින් තිබෙන මොහොතක්. ඒ සමේ රටේ වැඩ කරන ජනතාව විදියට අපි ආණ්ඩුවටත් විපක්ෂයටත් පැහැදිලිවම කියනවා මේ සඳහා ඒගොල්ලන්ගේ ඍජු මැදිහත් වීමක් අවශ්‍යයි. විවිධ නම් යටතේ ජනතාකරණය, ප්‍රතිව්‍යුහගතකරණය, කොටස් විකිණීම, අදායෝජන මේ කුමන නමකින් වුණත් අපේ රට සම්පත් විකුණුණා ඒ පරාජයපත් කිරීම සඳහා කුමන බලවේග මේකට එරෙහිව හිටියත් අපි අනිවාර්යෙන් තීරණය කරන් තියෙනවා. අපි වෘත්ති සමිති විදියට මේ පරාජය කිරීම සඳහා ඊයේ සංධානයේ මේ ආණ්ඩුවේ පක්ෂ 11 ගියුත් කණ්ඩායම අපි හමු වුණා. එතෙන්ට උදේ ගම්මන් බිලා මිත්තුමාව අපි ප්‍රකාශ කරා නැති ගිවිසුමක් අනුව මේ ලීකුවිලි වලට යතේලා මේ භූමිය දෙන්න බෑ. අපි ජනතාවට එකක් කියනවා, දැන් ඔබලා අවදි වෙන්න. ලංකාවේ හාල් මිල තීරණය කළ ඩඩ්ලි ආණ්ඩුව නිදි ඔබතුමාලත් නිහඬයි. ඊයේ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල තීරණය කිරීම ආණ්ඩුව අත්හැරියා. එහෙනම් විදුලිය තෙල් වරාය විදේශීය රටකට ගිහිපුවම මේ තීන්දුව ගන්න බැරි රජයට එහෙනම් ඔබලව පාවා දීම, ඔබලව බෙල්ල මුලී හිර කිරීම විදේශියට යට කරනවා කියන එක ඊයේ ආණ්ඩුව තහවුරු කරා. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව දැන් උග්‍ර වෙලා ඒ පාසල් ආරම්භ කිරීමට පෙර කැඳවා ඇති සියලු රැස්වීම් ඇතුළු රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට තීන්දුව කිරීමෙනුයි. පාසල් ආරම්භ වීමට තවත් ඇත්තේ දින 13ක් පමණයි. ගුරු විදුහල්පතිවරුන් පවසන්නේ තම ගැටලුවට විසඳුම් දෙනතුරු පාසල් නොයන බවයි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම්මිල්ලා ගුරුවරුන් දරුවන්ට ඉගෙනවීමේ කටයුතු වලින් නිවත්වීමට ගත් වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 89ක් ගුරු විදුහල්පති වෘත්තීය සංධානයේ එක්ව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව අලුත් ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා. ඒ පාසල් ආරම්භයට පෙර කැඳවා ඇති රැස්වීම් ඇතුළු සියලු රාජකාරී කටයුතු වලින් ඉවත්වීමයි. ඒ පිළිබඳව දන්වා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියට අනුව පාසල් ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ සිට විදුහල්පතිවරුන් හා පරිවේනාධිපතිවරුන් සඳහා පළාත් සහ කලාප මට්ටමින් කැඳවීම් කර ඇති බවයි වෘත්තීය සමිති පවසන්නේ. කෙසේ වෙතත් තම වැටුප් ගැටලුව විසඳනතුරු කිසිදු රැස්වීමකට සහභාගී නොවන බවයි පරිවේනාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් ප්‍රකාශ කරන්නේ.
මේ සාකච්ඡා සඳහා සියලු ගුරු විදුහල්පතිවරුන් මෙන්ම පරිවේනාධිපතින් වහන්සේලාද සහභාගී නොවීමට අපේ වෘත්තීය සමිති සන්ධානයේ තීරණය කළා. ඒත් එක්කලම 21 හෝ ඊට පෙර හෝ ඊට පසු හෝ රජයේ විසින් මේ ප්‍රශ්නයට විසඳුමක් නොදී පාසල් ආරම්භ කරන්නේ නම් සියලුම ගුරු විදුහල්පතිවරු අකණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කළා. අකණ්ඩ වැඩ වර්ජනය. කිසියම් විදිහේ කිසිම රාජකාරීයකට සහභාගී වෙන්නේ නැහැ. මේ පාසල් විවෘත කිරීම සමගම තමයි සැබෑ වෘත්තීය ක්‍රියාමාර්ගයට යෙදී සිටින්නේ. පුළුවන් නම් හැප්පිලා බලමු ආණ්ඩු. 21 පාසල් විවෘත කරනවා නම් ඊට පෙර ඉල්ලීම් ටික වහාම ලබා දිය යුතුයි. තව දවස් 13ක් තිබෙනවා. ඒ දවස් 13 ඇතුලේ ආණ්ඩුවට පුළුවන් තීරණයක් ගන්න. නැත්තම් 21 අපිට සිදු වෙනවා පාසල් ආරම්භයේදී මීට වඩා දැඩි තීරණයක් ගන්න දැඩි ක්‍රියාමාර්ග වලට අවතින්න වෙන්නේ. සූදානම් කරන එක මේසක් අපිලා ඇස්සී එක මේසේ වාඩි වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න මොකට අපිට පාලකින්ට නැති කැක්කුමක් අපේ දරුවෝ ගැන තිබෙනවා. මේ අතර රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියද අදවන විට ගුරු ගැටලුව තවත් උග්‍ර කර තිබෙනවා. රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට පටහැනිව ගුරු වැටුප් පිළිබඳව තීරණයක් නොගන්නා ලෙසයි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපි ඉල්ලා සිටින්නේ මේ ගැටලු වැටුප් ගැටලු ගුරුවරුන්ගේ පමණන්නේ මේ ජාතික වැටුප් ප්‍රතිපත්තියේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ජාතික වැටුප් ප්‍රතිපත්තියේ නිවැරදිය විය යුතුයි. නමුත් ඒ තියෙන ප්‍රතිපත්ති බිඳ දැමීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට මේ වැටුප් සම්බන්ධ ගැටලු ජාතික වැටුප් කොමිෂන් සභාවට යොමු කරන්න යම් කිසි කොට්ටාශයකට කැබිනට් පත්‍රිකාවක් මගින් වැටුප් වෙනස්වීමක් කරනවා නම් එය තිරස්ව ඉන්න ශ්‍රේණීන් වලට වගේම සිරස්ව ඉන්න ශ්‍රේණීන් වලටත් බලපෑමක් ඇති කරනවා. ඒක එක් පාර්ශ්වයකට පානේ සියලුම රාජ්‍ය සේවකයන්ට එයින් සාධාරණයක් විය යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ වෙනකොට අපේ ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවට වෙනත් පාර්ශවයන් ඉදිරිපත් වෙලා ඔවුන් මේ ප්‍රශ්නේ විසඳුවොත් රාජ්‍ය සේවයේ විශාල වැටු ප්‍රශ්නයක් වෙනවා කියලා විවිධාකාර ලියුම් ලියන්න පටන් අරන් තිනවා මේ වෙනකොට. මෙතෙක් කල් නිහඬ විටපු අය දින 87ක් ගෙවෙනි තමයි ඔවුන්ට මතක් වෙන්නේ මේ ටෙරේ විවිධ ලියුම් ලියන්න. ඉතින් අපි කියනවා ඒ අයට මේ ප්‍රශ්නේ සාධනීයව බලන්න කියලා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිදු කළ එම ප්‍රකාශයට අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වෛද්‍යවරයෙකු ලෙස එම ප්‍රකාශය සම්බන්ධයෙන් දෑත් එක්කොට වැඳ නමස්කාර කරමින් ගුරුවරුන්ගෙන් සමාව ඉල්ලා සිටියා. වෛද්‍යවරුන් මේ රටේ බිහි වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න ගුරුවරුන්ගේ මඟ පෙන්වීම සහ සැබෑ දෙමව්පියන්ට පසුව දක්වන ආදරය කරුණාව වැනි හේතු පාදක නිසා උන්මත්තක වෛද්‍ය සංගමයක පිරිසක් ගුරුවරුන්ගේ වර්ජනයට එරෙහිව දේශපාලන ඌමනා එපාකම් වලට එම ප්‍රකාශ සිද්ධ වෙනවා කියලා අපිට පැහැදිලි වුණා. අපි කියා සිටිනවා ගුරුවරුන්ගේ වැඩ වචන හෝ යම්කිසි වෘත්තීය ක්‍රියාමාර්ග සාධාරණයි. මේ පිළිබඳව රජය දැඩි විමසලියෙන් සිටියේ නැත්නම් සියලුම වෘත්තීන් එකතු වෙලා මේ ගුරුවරුන්ට සහාය පළ කරන කාලය වැඩි ඈතක නොවේ. මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අපි සමාව ආයදිනවා සියලුම ගුරුවරුන්ගෙන්. උන්නත්තක වෛද්‍ය පිරිස විසින් කරන ලද ප්‍රකාශය අපි හෙලා දකිනවා. අපි සිටින්නේ ගුරුවරුන් සමගයි. ඔය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයක් කියන එක වැඩවර්ජනයක් කරනවා කරලා පෙන්නන්න. එක පෑක්වත් ඔවුන්ට කරන්න බෑ. එක පෑක් කරලා පෙන්නන්න කිසිම වෛද්‍යවරු මෙරටේ විශේෂඥ වෛද්‍යවරු හෝ ඒවා අනිකුත් සියලුම වෛද්‍යවරු ඒවා ඔය වැඩවර්ජන වලට දෙන්නේ නැහැ. 2014 වසරේ සිට මේ දක්වා කිසිදු පොලිස් පරීක්ෂකවරයෙකුට උසස් වීම් දී නැතයි අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. 2014 ඉඳන් දාන පොලිස් පරීක්ෂකවරුන්ට උසස් වීම් ලැබිලා තිබෙන්නේ නැහැ. ඉතින් අතිකල ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා පුළුවන් තරම් ඉක්මනට මේ අසහනය නවත්තන්න කියලා. අපිට හැකි වුණා 230 දෙනෙක්ට උසස් වීම් ලබා දෙන්න. ප්‍රථම වරට දැන් කාන්තා නියෝජ්‍ය පොලිස් පතුවරුන් 3 දෙනෙක් පත් වුණා. කළුකඩ මුදලාලිලාට බය වුණු ආණ්ඩුව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අද මිල පාවෙන නිසා නැවත භාණ්ඩවලට පෝලිම් ඇතිවන්නේ නැති බවයි අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසන්නේ. දැන් දේශපාලන වේදිකාවෙන් නැසුණු කතා. මේ ඊයේ ඔබතුමාලගේ කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණය මෙරටේ කළුකඩ මුදලාලිලාට
මේ රජය ගෝඨාභය රාජපක්ෂගේ රජය යටත් වීම පිළිබඳ සංකේතය යටත් වෙන සුදු කොඩිය එසවීම තමයි ඊය ඔබ සිද්ධ කරේ මුදලාලයට ඕන ගානකට බඩු විකුණන්න පුරවැසියන්ට ඕන ගානකට ගන්න මේකට ආණ්ඩුවක් ඕනේ මේක ආණ්ඩුවක්ද මේක පාණ්ඩුවක් රෙංගු පිටි කිරි පිටි රිමෙන්ති යකඩ මේ මේවා අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත් වෙලා තියෙනවා ඉතින් මේවා පොලිමේ ඉඳගෙන ගන්න කියපුවාම ජනතාවගේ ශ්‍රමය කාලය විශාල වශයෙන් විනාශ වෙනවා ඒ නිසා තමයි මේ තහනම ඉවත් කරලා ආවෙන ක්‍රමයට ඉදහැරියේ පැන්ඩෝරා පේපර්ස් වල තිරුකුමාර් නඩේසන් මහත්මයාටත් නිරූපමා රාජපක්ෂ මහත්මියටත් ලැබිලා තියෙන චෝදනා පත්‍රය ICIJ ආයතනයෙන් නාමල් රාජපක්ෂ මහත්තයා හොඳ උත්තරයක් දෙනවා මේ නාමල් රාජපක්ෂ කියන විදිහට නිරූපමා රාජපක්ෂ කසාද බඳිනකොට තිරුකුමාර් නඩේසන් දෑමත්තක් දීලා බඳලා තියෙන කෝටි 3200ක අද අපේ රටේ වනාන්තර අමු අමුවේ කපනවා කොහොම කියන්නේ සංවර්ධනය උදෙසා කියලා සියත උදැසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්මෙම සීනුව ක්ලික් කරන්න.